මේ ප්‍රශ්නයත් එක්ක සම්බන්ධ වෙමු උත්තරය අපි දෙන්නම් පළවෙනිම ආහන ප්‍රශ්නේ තමයි සර් Wi-Fi කලාපයකට උපරිම දුර මීටර් 50ක්ද නැත්නම් මේ දුර වැඩි කරගන්න පුළුවන්ද කියන එක. එතකොට දැන් සාමාන්‍යයෙන් අපි දන්න දෙයක් තමයි ආයතන හුඟක් ආයතන වල තියෙන්නේ මේ Wi-Fi කලාපයක් හැටියට ඇති කරගන්නේ මේ ටෙලිකොම් ආයතනයෙන් ලබා දෙන අර ඉන්ටර්නෙට් රවුටර් එක මගින් දෙන Wi-Fi කලාපය. එතකොට සාමාන්‍ය ශ්‍රී ලංකා ටෙලිකොම් ZTE වගේ වර්ගයේ රවුටර්ස් තමයි ලබා දෙන්නේ ඉන්ටර්නෙට් කනෙක්ෂන් එක දෙනකොට. සමහර ආයතන වලට ෆයිබර් ඔප්ටික් කනෙක්ෂන් ලම්බෙලා තියෙනවා, සමහර වලට ADSL ආකාරයට Wi-Fi මේ ඉන්ටර්නෙට් හම්බෙලා තියෙනවා. ඔය කවෙන ආකාරයට සම්බන්ධ වුණත් එහෙම නැත්නම් මොබයිල් Wi-Fi රවුටර් එකකින් සම්බන්ධ වෙලා තියෙනවා. ඉතින් ඒ උපකරණ වල ධාරිතාවය අනුව තමයි උපරිම දුර ප්‍රමාණය කොපමණද කියලා තීරණය කරන්නේ. එතකොට මේ උපකරණ සමහර වලට ප්‍රබල උපකරණ නම් ඒ ඇන්ටෙනාවේ හැකියාව වැඩි නම් වැඩි දුර ප්‍රමාණයකට සාමාන්‍යයෙන් සන්නිවේදනය වෙනවා. හැබැයි ගැටලුව තියෙන්නේ ගොඩක් උපකරණ ඔය කිව්වාගේ මීටර 50කට එහා යන්නේ නැහැ. එතකොට එහෙම අවස්ථාවේදී දැන් එකම ගොඩනැගිල්ලේ තට්ටු කීපයක් තියෙනවා නම් එහෙම නැත්නම් බිල්ඩින් එක අතර පරිවාර තාප්ප වගේ ඒවා තියෙනවා නම් ඔය වගේ බාධක තියෙනවා නම් එහෙම නැත්නම් ගොඩනැගිල්ල ඒක කන්දක වගේ පිටලා තියෙනවා නම් ඔන්න ඔය විවිධ ආකාරයට පිටලා තියෙන ආයතනවල තමාගේ සම්බන්ධතාවය කනෙක්ෂන් එක දුරට යන්නේ නැති බව අපිට තේරෙනවා. එතකොට මේ අවස්ථාවේදී අපිට මේ රිපීටර්ස් එහෙම නැත්නම් Wi-Fi රිපීටර්ස් කියලා උපකරණ තියෙනවා. රිපීටර්ස් කියන උපකරණ ඔයගොල්ලෝ ඉන්ටර්නෙට් එකේ හොයන්න පුළුවන්. Wi-Fi සිග්නල් එක ලබාගෙන ඉවර වෙලා ඒ සිග්නල් එක තවත් වේගවත් කරලා එහෙම නැත්නම් ඒක තවත් ප්‍රබල කරලා තව ටිකක් එහාට ගෙනියන්න සමත් උපකරණ තියෙනවා. එවැනි උපකරණ සම්බන්ධ තොරතුරු ඇතුළත් පොඩි වීඩියෝ එකක් මම ඔයගොල්ලන්ට මේ ප්‍රශ්නෙට උත්තරයක් විදියට ලින්ක් එකක් මම ඔයගොල්ලන්ට ලබා දෙන්නම්. එතකොට ඒ තුලින් ඔයගොල්ලන්ට මේ ප්‍රශ්නෙට ගොඩාක් විස්තර ලබා ගන්න පුළුවන් වේවි. ඒ සඳහා සමහර වෙලාවට බොහොම සරල උපකරණ තියෙනවා. ඔයාලා සාමාන්‍යයෙන් සොකට් එකකට ගහන ප්ලග් එකකට ගහන පොඩි මල්ටි ප්ලග් කර සොකට් එකක් වගේ ඒ සයිස් එකකටත් දැන් මේ උපකරණ ඇවිල්ලා තියෙනවා. ඉතින් ඒක නිසා දැන් අපි මේ ස්ථානයේ ඉඳලා තවත් මීටර 20ක් 30ක් එහා තැනකට එම උපකරණය ප්ලග් කරලා තිබ්බාම එම උපකරණයට කනෙක්ට් කරාපුවාම අපේ රවුටර් එක Wi-Fi රවුටර් එක එතනින් එහාට තවත් මීටර 50ක් එහෙම නැත්නම් මීටරත් වැඩි ප්‍රමාණයක් සිග්නල් ස්ට්‍රෙන්ත් එක වැඩි කරගන්න පුළුවන්කම ලැබෙනවා. එන උපකරණ පරිගණක ආයතනවල නැත්නම් පරිගණක වෙළඳපොලේ ලංකාවෙත් ගන්න තියෙනවා. ඉතින් ඒක නිසා මම හිතන්නේ ඔයගොල්ලන්ට ඒ සම්බන්ධ විස්තර මම ඔයගොල්ලන්ට ලබා දෙන්නම්. මේ ප්‍රශ්නෙට මම හිතන්නේ සැලකිලිතු සාධාරණ උත්තරයක් ලැබුණා කියලා විශ්වාස කරනවා. හොඳයි, ඒ වගේ ප්‍රශ්න මොනවද තියෙනවද අහන්න. ඒකම අපි මේ සාකච්ඡාව ඉස්සරහට යනවා. මොනවද ප්‍රශ්නයක් ආපුවම අපි ඒ පැත්තට යමු වෙන බලාපොරොත්තු වෙනවා. හොඳයි, දැන් මේ වැඩසටහනේදී අපි ප්‍රධාන වශයෙන්ම මාතෘකාවක් උනේ Google Meet කියන එක. එතකොට මේ Google Meet කියන එක ගැන සාකච්ඡා කරද්දී Google ගැන කතා කරද්දී ඔහු ඒ සෑහීමකට පත් වුණ නිසා වැඩසටහනට පිළිතුරට ස්තුතියි කියලා දාලා තියෙනවා. මම හිතන්නේ එතන පිළිතුර ඔයාට අවශ්‍ය ප්‍රමාණය ලැබිලා තියෙනවා. ඊට අමතරව අර මම දෙන වීඩියෝ එකත් බලන්න කියලා කාරුණිකව ඔයගොල්ලන්ට හැමෝන්ටම කියනවා. එතකොට ඒ ගැන දැනුම වැඩි වේවි, අවබෝධය වැඩි වේවි. හොඳයි. දැන් අපි මේ කතා කරේ Google Meet ගැන. Google Meet ගැන කතා කරනකොට Google Meet සම්බන්ධයෙන් ඇයි මෙතරම් අපි වැඩි අවධානයක් යොමු කරන්න කියන එක මෙතෙන්දී අපිට පෙන්වලා දෙන්න වෙනවා. ඒ තමයි දැන් ඔගොල්ලෝ මේ වෙනකොට හැමෝම Gmail පාවිච්චි කරන අය වෙන්න පුළුවන්. මොකද මේ අපි දන්න දේ තමයි මේ මොහොතේ අන්තර්ජාලය තුළ වැඩිම පිරිසක් ඊමේල් සඳහා භාවිතා කරන මෘදුකාංගය බවට පත් වෙලා තියෙන්නේ Gmail නැත්නම් Google Mail කියන සේවාව. එතකොට ඔගොල්ලෝ දන්නවා Google Mail කියන සේවාව පාවිච්චි කරන අයට ඉඩක් ලැබෙනවා, අවස්ථාවක් ලැබෙනවා Taman දැන හොන දැන GB 15ක ධාරිතාවයෙන් යුතු cloud space එකක්, එහෙම නැත්නම් internet space එකක් අන්තර්ජාලය තුල දත්ත ගබඩා කරගැනීමේ හැකියාවක් ඔයගොල්ලන්ට ලැබෙනවා. ඉතින් ඒ නිසා මම හිතන්නේ Gmail ලබා ගන්න, Gmail account එකක් පාවිච්චි කරන්න ඒකත් එක්තරා හේතුවක් වෙන්න ඉඩ තියෙනවා. මොකද මේක නොමිලේ ලැබෙන සේවාවක්. ගොඩක් දෙනෙකුට මේකෙන් ප්‍රතිලාභයක් හැටියට සලකන්න පුළුවන්. ඊට අමතරව තමන්ගේ දත්ත සුරක්ෂිතභාවය පිළිබඳ විකල්පයක් විසඳුමක් හැටියට මේක පාවිච්චි කරනවා වෙන්නත් පුළුවන්. බට හරි, කොහොම වෙතත් අපි මුලින්ම බලමු මේ Google කියන සමාගම සහ මේ Google සමාගමේ ප්‍රමුඛ සාධනීය කාර්යභාරය මොකද්ද කියලා මේ අපේ වැඩ කටයුතු වලට දෛනික ජීවිතයට සහ අපේ මේ තාක්ෂණික අවශ්‍යතාවයන්ට ඔවුන් විසින් ලබා දෙන සිදුවීම් මොනවද කියන එක අපි බලමු. එතකොට ඒ සඳහා අපිට
මුලින්ම අපිට කතා කරන්න වෙන්නේ මුලින්ම තේරුම් ගන්න වෙන්නේ මුලින්ම දකින්න වෙන්නේ මෙන්න මේ වෙබ් වීඩියෝ තමයි අපිට මේකල ගැන මුලින්ම කතා බහ කරන්න වෙන්නේ මම දැන් ඔයගොල්ලන් ස්ක්‍රීන් එකට යොමු වෙනවා නම් පේනවා ඇති ස්ක්‍රීන් එක ලෝඩ් වෙනවා මෙන්න මේ වෙබ් වීඩියෝ තමයි ඔයගොල්ලෝ මුලින්ම Google ගැන සාකච්ඡාවට එන්නේ එතකොට මේ වෙබ් වීඩියෝ එහෙම නැත්නම් මේ Google කියන නම අපිට අහන්න ලැබෙන්නේ ඔන්නෝයි කියන වෙබ් වීඩියෝ හරහා එතකොට මේ වෙබ් පිටුව මොකද්ද මේකෙන් කරන්නේ මොකද්ද කියන එක පොඩ්ඩක් තේරුම් කරගමු අපි හැමෝම දන්නවා Google හුඟක් වෙලාවට අහලා තියෙනවා මේකත් එක වැඩක් කරනවා හැබැයි මේක හරියට දන්නේ නැති එක තමයි තියෙන ප්‍රශ්නේ මේක හරියට තේරුම් ගන්න අපි මේකේ කාරණාව තාක්ෂණික පැත්තෙන් පොඩ්ඩක් විමසලා බලමු සරල තේරෙන භාෂාවෙන් එතකොට දැන් අපි Google කියන්නේ මොකද්ද කියලා ඇහුවොත් කෙනෙක් උත්තරයක් දෙන්න පුළුවන් එයා දෙන උත්තරය තමයි Google කියන්නේ සෙවුම් යන්ත්‍රයක් කියන්නේ. ඒක සෙවුම් යන්ත්‍රයක් කියලා කියන්නේ එහෙම නැත්නම් අපි ඒකට ඉංග්‍රීසියෙන් කියනවා search engine එකක් කියලා. එතකොට සෙවුම් යන්ත්‍රයක් ගා මොන හරි දෙයක් තියෙන්න බෑ හොයන්න. මොනවද හොයන්නේ? මේ හොයන්නේ අන්තර්ජාලය තුල කරන සෙවීම්. එතකොට අන්තර්ජාලය තුල මොන හරි දෙයක් විස්තරයක් තොරතුරක් ලබා ගන්න ඕන නම් ඒකට උපකාරයක් වෙන ක්‍රමවේදයට තමයි මේ සෙවුම් යන්ත්‍රය කියලා කියන්නේ. එතකොට මේ සෙවුම් යන්ත්‍රය කියන්නේ කොළමඩන යන්ත්‍රයක් එහෙමත් සෙවුම් යන්ත්‍රය කියන්නේ මේ කාර් කපට් කරන මැෂින් එකක් ඒ වගේ දෙයක් නෙවෙයි. අපි දන්නවා මේක සාමාන්‍ය මෘදුකාංග පාදක කරගෙන අන්තර්ජාලය මගින් ලබා දෙන සේවාවක් හැටියට තමයි මේක සෙවුම් යන්ත්‍රයක් කියලා කිව්වට මේකට අපි මේ එන්ජින් කියන වචනේ සිංහලෙන් කෙලින්ම පරිවර්තනය කරලා තමයි අපි මේ සර්ච් එන්ජින් කියන වචනය සිංහලෙන් සෙවුම් යන්ත්‍රය කියලා භාවිතාවට අරන් තියෙන්නේ. එතකොට මේ සෙවුම් යන්ත්‍ර ගත්තාම සර්ච් එන්ජින් ගත්තාම අපි ගත්තොත් එමේ ලෝකේ තියෙන ප්‍රමුඛම සෙවුම් යන්ත්‍ර මොනවද කියලා අපිට මේ විදිහට සර්ච් කරලා බලන්න පුළුවන්. සර්ච් කරලා අපිට පුළුවන් තේරුම් ගන්න අද Google ගේ කාර්යභාරය කොතනද තියෙන්නේ කියලා. Google ගේ මේ තැන මොකද්ද කියන එක. එතකොට top 10 search engines කියලා ගැහුවා නම් ඔන්න ලයිස්ට් එකක් පෙන්නාවි. මේ ලයිස්ට් එක තුල අපිට පෙන්නාවි Google ඇරුණාම Google ට වඩා විකල්ප වශයෙන් තියෙනවද වෙනත් search engine එකක් නැත්නම් මුදුකාංග මොනවද කියලා. එතකොට දැන් ඔයගොල්ලන්ට පේනවා මම මේක මේ වඩා විශාල කරලා පෙන්වන්නම් word පිටුවකට අරගෙන. එතකොට ඔයගොල්ලන්ට මේක මේ ඕන ලියා ගන්න පුළුවන් වේවි. දැනගන්න පුළුවන් වේවි නම් වශයෙන් හඳුනා ගන්න පුළුවන් වේ මේ මොනවද කියන එක. මම හිතන්නේ ඒක තමයි වැදගත් වෙන්නේ මේ අවස්ථාවේදී අපිට මූලික වශයෙන්. ඉතින් ඒ නිසා ඔයගොල්ලෝ මේකේ අංක 1ට ඇවිල්ලා තියෙන Google කියන එක දෙවනුව තියෙන Bing කියලා එකක් Baidu කියලා එකක් තියෙනවා Yahoo කියලා එකක් තියෙනවා ආදි වශයෙන් මේ සඳහා විවිධ නම් වලින් හඳුන්වන search engine තියෙනවා. ඒතකොට මේ search engine කියන ඒවා හැම එකක්ම කරන්න එකම වැඩේ. හැබැයි වඩා හොඳින් මේ වැඩේ කරන එක්කෙනාගෙන් තමයි අපි සේවාව ලබා ගන්න. ඒතකොට මේ වැඩේ වඩා හොඳින් කරන සේවාව ලබා දෙන්නේ Google කියන එක පිළිබඳව තර්කයක් නැහැ. ඒකට හේතුව ගොඩක් දෙනෙක් අද වෙනකොට භාවිතා කරන අතර ජනප්‍රියම සෙවුම් යන්ත්‍ර බවට පත් වෙන්න අද Google සමගමිට මේ වසර 15ක් 20ක් වගේ කාලයක් තුල හැකියාව ලැබිලා තියෙනවා. ඒ නිසා ඒක මේ ලබාගත් අංකයේ තත්ත්වය අද වෙනකම් පවත්වාගෙන යන්නත් උන්ට හැකියාව ලැබිලා තියෙනවා. ඒක තමයි විශේෂත්වය වෙන්නේ. එතකොට මොකද පසු කාලීන වෙනත් තරංගකාර වෙනදපොළ තරංගකාරීත්ව නිසා සමහර වෙලාවට ඒ අභිභවයන මිසදුමක් එන්න තියෙනවා. එන්න ඉඩ තියෙනවා. හැබැයි තාමත් අපිට එහෙම දකින්න නැහැ. එතකොට අපිට දකින්න තියෙන්නේ තාමත් ප්‍රමුඛය හැටියට මේ කියන ආයතනය සහ මේ කියන සේවය යන්ත්‍රය තමයි. මම හිතනවා ඔයගොල්ලන්ට මේ නම බලා ගන්න පාසු වෙනවා. මම මේක ටික විශාල කරනවා. ඔකට පේනවා ඇති කියලා හිතනවා. මේ හයිලයිට් කරලා පෙන්වන්න හදන්නේ ඔන්න ඒ සේවය යන්ත්‍රේ නම. එතකොට මේ නම් වශයෙන් තමයි අපි මේක හඳුනා ගන්න ඕන. ඒ නම් කියන්නේ ඒවට බැඳුණු වෙබ් අඩවිත් වෙනම තියෙනවා. එතකොට මේ වෙබ් අඩවි හැම එකක්ම .com කියන ආකාරයට තමයි යන්නේ. එතකොට google.com ඒක ගැවම් Google LK කියලා වෙනස් වෙනවත් වෙන්න පේන්න පුළුවන් ඔයගොල්ලන්ට. Bing කියලා තියෙනවා. ඒක bing.com කියලා යන්න පුළුවන්. yahoo.com ආදි වශයෙන් වෙබ් අඩවි ගණනාවක් හැටියට තමයි ඒගොල්ලෝ බාහිරව අපිට පේන්න සලස්සලා තියෙන්නේ. හැබැයි අභ්‍යන්තරව උන්ගේ කාර්යභාරයට වඩා ගොඩාක් විශාලයි. ගොඩාක් විශාලයි කියලා කියන්නේ මේ කතාව ඉස්සරහට යනකොට ඔයගොල්ලන්ට තේරෙවි ඔවුන් ඔබ වෙනුවෙන් කොච්චර කැපවීමකින් සූදානම්කින් ඉන්නවද කියන එක. උදාහරණයක් ඇටියට සෙවුම් යන්ත්‍රය නිකම්ම සෙවුම් යන්ත්‍රයක් නෙවෙයි.
ඔවුන් පෙර සූදානමක් ඇතුව තමන්ට ලබ මේ පරිභෝගිකයන් නැත්නම් කවුරු හරි කෙනෙක් ඇවිල්ලා තමන්ගෙන් මොනවාරි විස්තරයක් ඉල්ලනවා නම් ඒ ඉල්ලන විස්තරය ලබා දීම සඳහා පෙර අභ්‍යාසයක නිරත වෙලා ඉන්නවා. මේ පෙර අභ්‍යාසයක නිරත වෙලා ඉන්නේ සෑම් විටම ඔවුන් අවදියෙන් ඉන්නවා අන්තර්ජාලයට එකතු වෙන තොරතුරු සම්බන්ධයෙන් එකතු වෙන තොරතුරු එක රාශිය කරගෙන ඔවුන්ගේ පරිගණකවල ඒ තොරතුරු එක්ස් කරගෙන ඒවා තමයි අපිට ඉල්ලන සැනින් අපිට ලැබෙන්නේ. එතකොට එහෙනම් මේ ප්‍රියමන්ත්‍රය කියන්නේ මොකද්ද කියන එක පිටපත අවබෝධය ඔයගලන්ට ඇත්තෙන්නේ නැති. මේක උදාහරණයක් ඇරෙන්න මම තව දෙයක් පැහැදිලි කරලා දෙන්නම්. මේක සරල තේරෙන භාෂාවෙන් කිව්වොත් ඔයගලෝ දන්න සාමාන්‍ය ජීවිතයේ උදාහරණයක් විශාල පිදුරු ගොඩක් තියෙනවා. මේ විශාල පිදුරු ගොඩට ඉදි කට්ටක් වැටෙනවා. ඉදි කට්ටක් වැටුණාට පස්සේ අපි මහන්සි ගන්නවා මේ ඉදි කට්ට හොයාගන්න. ඉදි කට්ට හොයාගන්න එළි වෙනකන් මහන්සි වුණත් විශාල පැය ගන්න වෙහසුණත් අපිට බැරි වෙනවා ඒක සාර්ථක කරගන්න. හැබැයි අපේ අතේ තියුණොත් කාන්දමක් එහෙම නැත්නම් චුම්බකයක් වගේ එකක් අපිට මේක ඉස්සාම ලේසියෙන් කරගන්න පුළුවන් බව ඔයගොල්ලෝ දන්නවා. එතකොට දැන් එහෙනම් මේ සමස්ත පිදුරු ගොඩ හා සමාන කර තැකි උදාහරණයක් ඇටියට මේ අන්තර්ජාලය තුළ තියෙන සමස්ත මානව දැනුම් සම්භාරය. එතකොට මේක තුළ තියෙන ඉදි කට්ට හා සමාන වෙනවා ඔබ විසින් අන්තර්ජාලයට ගිහිල්ලා සොයන තොරතුරු. එතකොට ඔබ විසින් අන්තර්ජාලයට ගිහිල්ලා සොයන තොරතුරු ඔබ තනියම වෙබ් පිටුවෙන් වෙබ් පිටුව පීරා යමින් ඕපන් කරලා බලමින් ඒක කරන්න ගියොත් ඔබට කොයම ආකාරකින්වත් ඒක අවසන් කරගන්න බෑ. ඒ තරම් විශාල දත්ත සම්භාරයක් තොරතුරු සම්භාරයක් අන්තර්ජාලයට දිනපතා එකතු වෙනවා. එතකොට එහෙනම් ඔයගොල්ලෝ දන්න දෙයක් තමයි මේ සඳහා උපකාරයක් අවශ්‍ය වෙනවා. මේ සඳහා අවශ්‍ය කරන උපකාරය තමයි මේ සඳහා යම් සෙවුම් යන්ත්‍රයක් යොදා ගන්න සිද්ධ වෙනවා. මෙන්න මේ සෙවුම් යන්ත්‍රය තමයි Google කියලා කිව්වේ. මේ සෙවුම් යන්ත්‍රය තමයි අපි Google මගින් ඒ සේවාව තමයි අපි ලබා ගන්න. එතකොට එහෙනම් අපි Google හඳුනාගන්නේ මූලික වශයෙන් මේ සෙවුම් යන්ත්‍රය හැටියට තමයි Google මුලින්ම ලෝකෙට එන්නේ. එතකොට එහෙනම් Google කියන්නේ මොකද්ද කියන එක ගැන පැහැදිලි අවබෝධයක් ඔයගොල්ලන්ට තියෙනවා. Google නම කොහොමද අපි අඳුරගත්තේ? Google වලින් මුලින්ම අපිට ලැබුණේ මොකද්ද කියන එක ගැටලුවක් නැහැ. එතකොට ඊළඟට අපි අර ඉස්සෙල්ලා කතා කරපු මේ Google වෙබ් පිටුව තියෙන සරලභාවය මම හිතන්නේ Google වල ජනප්‍රියතාවයට තවත් හේතුවක් වෙලා තියෙනවා. ඒක උදාහරණයක් ඇරෙන්න මම වෙනත් සෙවුම් යන්ත්‍රයක් පෙන්නන්නම්. මෙන්න මේ Yahoo කියන පිටුවට ගියොත් ඔයගොල්ලන්ට පේනවා ඇති මේ Yahoo කියන පිටුවත් සෙවුම් යන්ත්‍රයක කාර්ය කරනවා, රාජකාරිය කරනවා. හැබැයි Yahoo පිටුව වෙබ් එකට ඕපන් වෙන්න නැත්තම් ගොඩාක් වෙලාවක් සාමාන්‍යයෙන් ගත වෙනවා සංසන්දනාත්මකව Google පිටුවට වඩා. එතකොට Google පිටුව හා Yahoo පිටුව සංසන්දනාත්මක බැලුවොත් Google පිටුව ඉතාම සරල ආකාරයට ඉදිරිපත් වෙන අතරෙම Yahoo කියන වෙබ් පිටුව ඔයගලන්ට පේනවා ඇති වැඩිමනක් තොරතුරු ගොඩාක් ඒ තුළ අන්තර්ගත කරලා තියෙනවා. එතකොට මේ වැඩි තොරතුරු මේ තුළ අන්තර්ගත කිරීම කියන කාරණාව තුළ ඔයගලන්ට මම හිතන්නේ ඒ වෙබ් පිටුව අන්තර්ජාලය තුළ ඕපන් කරගන්නකොට සෑහෙන කාලයක් ගත වෙනවා කියලා දැනෙන්නේ නැති. එතකොට මෙතන අපිට Yahoo වලට ගිහිල්ලා අවශ්‍ය කරන සොයන්න ඕන කාරණා මෙතන ටයිප් කරන්න පුළුවන්. Google වල මොන හරි දෙයක් සොයන්න ඕන නම් Google වලත් මෙන්න මේ තියෙන ස්ථානයේ අපිට ඒක ටයිප් කරලා සර්ච් කරන්න පුළුවන්. එතකොට Yahoo පිටුවේ තියෙන වෙනස තමයි Yahoo පිටුව වඩා සංකීර්ණයි. මේක සංකීර්ණ වීම නිසා සමහර වෙලාවට අපි වෙබ් පිටුව ඕපන් කරගන්න ගියාම ගොඩක් වෙලා ගත වෙන්නත් ඒක බලපෑමක් වෙලා තියෙනවා. ඒ කියන්නේ මේවයි link තියෙනවා. ඒ link ගොඩක් එක තමයි මේක ඕපන් වෙන්නේ. ඊට පස්සේ අපි මේක දිහා බලාගෙන සමහරවිට නොයෙක් රූප ඇඩ්වර්ටයිස්මන්ට් දකිනවා. මේ ඇඩ්වර්ටයිස්මන්ට් වගේව දකිනකොට අපි ඒව මත ක්ලික් කරනවා. ඒ මත ක්ලික් කරාම සමහරවිට අපි ආපු කාරණාව අපි ඉලක්කගත කාරණාව කියන එකෙන් පරිබාහිරව සමහරවිට වෙනත් පැතිවලට ඇදලා යනවා. ඉතින් ඒ නිසා ඒ සංකීර්ණභාවය එහෙම නැත්නම් මේවයි තියෙන අනවශ්‍ය කාරණා කියන ඒවා පරිබාහිර කාරණා කියන ඒවා ඇඩ් කරලා ඉවත් කරලා මේක පුළුවන් තරම් සරල කරලා තමයි මේ Google පිටුව නිර්මාණය වෙන්නේ. ඒකෝට Google පිටුවේ තියෙන වේගය වැඩි වෙන්නත් ඒක හේතුවක් වෙලා තියෙන කියන එක ඔයගොල්ලෝ දැන් වැටහෙනවා ඇති. එතකොට number 1 search engine බවට පත් වෙන්න ඒකටත් ඒ කාරණාවත් හේතුවක් වෙලා ඇති කියලා අපි විශ්වාස කරනවා. එතකොට මේක භාෂාව නොදැනුණත් යන්න ඕන ක්‍රමය නොදැනුණත් කුඩා දරුවෙකුට උනත් මේ පිටුවට ඇතුළත් වෙලා Tamanට අවශ්‍ය කාරණාව මේ මැද කොටුව තුල type කරලා ඒකෙන් ප්‍රතිචාරයක් පිළිතුරක් අපිට ලබා ගන්න පුළුවන්කම ලැබෙනවා. හොඳයි. දැන් මේක ඇතුලේ ටයිප් කරන වචන වලට අපි විශේෂ නමක් කියනවා. ඒ වචන වලට කියන නම තමයි Google පිටුවක් තුල ටයිප් කරන දේවල්ට අපි විශේෂ නමක් කියනවා කියලා කිව්වා.
එවන අපි කිව්වේ search engine එකට ලබා දෙන තොරතුරු වලට අපි කියන නම තමයි එකට අපි කියන්නේ එතන keywords කියලා. එතකොට මේ වචනය ඔයගොල්ලෝ මතක තියාගන්න මේ වචන keywords කියලා කියන්නේ උදාහරණයක් ඇටට ඔබට සිද්ධ වෙනවා නම් යම් කාරණාවක් අන්තර්ජාලයේ ගිහලා පීක්සල බලන්න ඒ ඊට අදාළ වෙන ආශ්‍රිත වචන තමයි keywords කියලා කියන්නේ. එතකොට keywords කියලා කිව්වම දැන් අපි උදාහරණයක් ඇටට ගත්තොත් අන්තර්ජාලය තුල ගිහිල්ලා කෙනෙක් හොයනවා මේ දවස්වල හොයන්න අමාරුයි වාහනවල මිල ඉතාම අධිකයි. මට ඕන වෙනවා රථවාහනයක් ගන්න කාර් එකක් ගන්න. එතකොට මම අන්තර්ජාලය තුල ගිහලා කාර් කියලා ගහනවා. එතකොට කාර් කියලා ගැහුවාම Google පිටුවට දුන්නාම මෙතන පින්තූර ගොඩක් එයා පෙන්නනවා. පින්තූර වලින් මට අවශ්‍ය කාර් එක මෙතන නැති වෙන්න පුළුවන්. එතකොට මට අවශ්‍ය කාර් එක මෙතන නැති නිසා මට සිද්ධ වෙනවා ඒක වඩාත් විස්තරාත්මකව කියන්න මම තව වචනයක් ගන්නවා. මම කියනවා ජපන් කාර් කියලා. නැත්නම් කාර් ජපන් කියලා. ඊට පස්සේ මට අවශ්‍ය විස්තරය එතනත් හරියට ලැබුණේ නැත්තම් මම තව කීවර්ඩ් එකක් ඒකට එකතු කරනවා. මම ඒකට එකතු කරනවා හයිබ්‍රිඩ් කියන වචනේ. එතකොට හයිබ්‍රිඩ් කියන්නේ ජපානයේ නිෂ්පාදිත හයිබ්‍රිඩ් වර්ගයේ මෝටර රථ පමණක් ලයිස්තුගත කරලා පෙන්වන්න කියලා තමයි මම දැන් කිව්වේ. එතකොට එහෙනම් දැන් ඔන්න වාහන ටික ඔක්කොම විස්තර පෙන්නනවා. හැබැයි මෙතන පෙන්නන්නේ හයිබ්‍රිඩ් වර්ගයේ වාහන ලයිස්තු විතරයි. හැබැයි මේකෙන් උත් එකපාරටම කෙනෙක් ඇවිල්ලා කියනවා මේකෙන් රතු පාට කාර් විතරක් අපිට බලන්න. මොකද රතු පාට කාර් ලස්සනයි. අපි රතු පාට කාර් එකක් හොයමු කියලා. එතකොට එහෙනම් එතකොට අපි රතු කියන වචනේ රෙඩ් කියලා මෙතෙන්ට දෙනවා. එතකොට සර්ච් එන්ජින් එක දැන් වටහා ගත්තා. අපි දුන්න කීවර්ඩ් එක අනුව ඒ කීවර්ඩ් එක ප්‍රයෝගික කරගෙන මේ වාහන වලින් මෙයාට පෙන්වන්න ඕනේ මෙයා හොයන්නේ මේ රතු පාට මෝටර රතු වාහන විතරයි කියන එක. එතකොට මේ කීවර්ඩ් කියන එක මොකද්ද කියන එක වටහා ගැනීම සඳහා උදාහරණයක් මම මේ ඔයගොල්ලන්ට පෙන්නුවේ. එහෙනම් මේ වචන වල මේ එක තැනකවත් මම and කියන එක, the කියන එක වගේ වචන පාවිච්චි කරේ නැහැ. ඒ වගේ දේවල් කීවර්ඩ් වල අයිති නැහැ. කීවර්ඩ් වලට අයිති වෙන්නේ තමන් සොයන කාරණාවට අදාළ ප්‍රමුඛම වචන ටික විතරයි. ප්‍රමුඛ වචන ටික විතරයි අවශ්‍ය වෙන්නේ. එතකොට ප්‍රමුඛ වචන ටික ප්‍රධාන වචන ටික විතරක් අපිට ගැහුවාම Google දන්නවා ඊටු ටික කරලා දෙන්නේ. ඉතින් අන්තර්ජාලය තුල අපි දන්නවා පාසල් දරුවෝ සමහර ලා නිවාඩු කාලයේදී Google සමාගමක් අපිට දෙනවා වාර්තාවක්. ඒ දෙන වාර්තාවේ ඔයගොල්ලෝ දන්නවා ඇති ලංකාව කප් ගහනවා. ලංකාව කප් ගහලා තියෙන සමහර ලාට අර සමහර වචන අකුරු තුනක් කනගාටුයි කියන්න. ඒ අකුරු තුන සර්ච් කළා තමයි ළමයි වැඩියෙන් ඉන්ටර්නෙට් එකේ රැඳිලා තියෙනවා කියලා කියන්නේ. එතකොට මේ ඉන්ටර්නෙට් එකේ රැඳෙන දේවල් තුලින් අපිට Google සමාගම දෙන report එකේ පෙන්නනවා මේ අකුරු තුන වැඩියෙන් හොයලා තියෙන ලංකාවේ මිනිස්සු කියලා. එතකොට මේකේ වැඩියෙන් මේ මාසේ නැත්නම් ගිය මාසේ වැඩියෙන් වල තියෙන්නේ ලංකාවේ නුත් අර ප්‍රදේශයේ මේ ප්‍රදේශයේ මිනිස්සු කියලා විශේෂයෙන් තොරතුරු ලබා දෙන්න Google සමාගමට පුළුවන්කම තියෙනවා. එතකොට ඒ විදිහට ඒ තොරතුරු ලබා දෙන්නේ Google සමාගම සෑම විටම ඒගොල්ලන්ගෙන් අහන දේවල් වලට පිළිතුරු හොයලා දෙන්න ඒගොල්ලෝ තමන් ලබාගත් තමන් වෙත ලැබෙන තොරතුරු දත්ත එකරාශී කරගෙන ඒවා විශ්ලේෂණය කරලා තමයි මේ විතර පිළිතුරු ඔයගොල්ලන්ට ලබා දෙන්නේ. ඒ නිසා මම හිතන්නේ දැන් ඔයගොල්ලෝ පැහැදිලි Google කියන්නේ මොකද්ද? Google පිටුවෙන් වෙන්නේ මොකද්ද? ඒක කීවර්ඩ් එකක් කියන්නේ මොකද්ද? කීවර්ඩ් එකක් මගින් කොහමද යම් දෙයක් සර්ච් කරලා ඒක අපි ලබා ගන්න කියන එක. එතකොට එහෙනම් දැන් අපි Google එක අන්තර්ජාලය සමග කරන ගනුදෙනුව අන්තර්ජාලය එක්ක කරන ගනුදෙනුවට අපිට නැතුවම බැරි ප්‍රධානම සංගටකයක් තමයි මේ google.com කියන වෙබ් පිටුව අපි හැමෝම දන්න විදිහට. එහෙමනම් දැන් අපි Google පිටුව ගැන ගොඩක් විස්තර කතා කරා. ඊට අමතරව Google සමාගම කියන්නේ මොකක්ද කියන එක පිළිබඳ මූලික අවබෝධයක් ලබා ගත්තා. එතකොට අපි ඒකම ඔයගොල්ලෝ දන්න දේවල් වලට අපි ගොඩක් යොමු. දැනටත් දන්න Google සේවාවන් ගණනාවක් මේ වෙනකොට ඔයගොල්ලෝ ගාව තියෙනවා. ඒ තමයි මේ page එකේ මෙන්න මේ උඩ කෙළවරේ ඔයගොල්ලෝ ගිහලා click කළාම ඒ පිටුවේ open කරාම ඔයගොල්ලෝ පෙනේවි මෙන්න මේ කියන ස්ථානයේ ඒ ස්ථානයේදී ඔයගොල්ලන්ට විශේෂයෙන් පේනවා මෙන්න මේ තිත් නාමයක ප්‍රදේශයක් තියෙනවා. තිත් නාමයක් click කරාම එතන පේනවා Google Mail කියන එක, Gmail කියන එක විශේෂයෙන් තියෙනවා. ඊට අමතරව YouTube කියන එක තියෙනවා. ඔයගොල්ලෝ දන්නවා YouTube කියන්නේ මොකද්ද? මම අපි අර කිව්වා පළපන් රූපాయని කියන අපේ YouTube channel එකක් තියෙනවා. ඒ වගේ ඕනම කෙනෙකුට YouTube මගින් තමන් හදන videos, තමන්ගේ phone එකෙන් ගත්ත record කරගත්ත videos නිදාසේ upload කිරීමේ හැකියාව YouTube තුල තියෙනවා.
නිදාසේ කිව්වාම අපිට අසභ්‍ය දේවල් එහෙම නැත්නම් අනවශ්‍ය දේවල් මේ අන්තවාදී අදහස් ඒවා තයි නිදාසක් එතන නැහැ. හැබැයි සාමාන්‍ය ජීවිතයට වැදගත් වෙන තොරතුරක් ඕනම කයක් මේකට ඇතුළත් කිරීම හැකියාවේ නිදාස අපිට ලැබිලා තියෙනවා. එහෙනම් සාමාන්‍ය සම්ප්‍රදායික මාධ්‍ය වලට වඩා ප්‍රබල මහජන අදහස් ප්‍රකාශ කිරීමේ මාධ්‍යයක් බවට YouTube කියන එක අද පත් වෙලා තියෙනවා. ඒකට YouTube සේවාව ලබා ගැනීම සඳහා ඒ යටිතල පාසුකම් ඒවා ඒ ඉඩකඩ හදලා දීලා තියෙන්නේ පාසුකම් හදලා තියෙන්නේ Google සමාගම කියන එක. ඔයගොල්ලෝ මේ වෙනකොට තේරුම් ගන්න ඉන්නවා. ඒක Google සමාගමේ යම් අවස්ථාවක් ඉඩකඩක් ඔයගොල්ලෝ ලැබිලා තියෙනවා. ඒකෙන් කාරණා දෙකක් ඔයගොල්ලන්ට ලැබෙනවා. එකක් තමයි Taman කැමති දෙයක් අන්න අය හැමෝම බෙදා හදා ගැනීම ඉඩකඩ video presentation එකක් විදියට ඊට අමතරව යම් ආදායමක් උපයා ගැනීම හැකියාවක් අද වෙනකොට ලැබිලා තියෙනවා. ඔයගොල්ලෝ අහලා ඇති පෞගේ කාලේ ප්‍රසිද්ධ වෙတဲ့ මේ ජන ප්‍රසන්න සිල්වාගේ දියණිය ඇය මේ වෙනකොට එක්තරා ගීතයක් නිසා YouTube වල විශාල ප්‍රේක්ෂක පිරිසක් ඇයට මේ වෙනකොට සම්බන්ධ වෙනවා ඇගේ වීඩියෝ එක නරඹන්න. ඒකට ඉන්දියාව වගේ රටවල් වෙන බටහිර රටවල් ඒවපා මේ වගේ කළා එයාගේ අදහස පළ කළා තියෙනවා. ඒගොල්ලෝ ඒවා අනුකරණය කළා යම් යම් නිර්මාණ කළා තියෙනවා. ඒවයි views ගානේ වැටේවට නරඹන පිරිස වැඩි වෙමින් යනවා දිනපතා. විශාල පිරිසක් අපේ රට පුඩා රටක් වුණත් ඒ ගැන අවධානය යොමු කළා තියෙනවා. එතකොට YouTube කියන්නේ මොකද්ද කියන එක මේ වෙනකොට ඔයගොල්ලෝ දන්නවා. YouTube වලින් කරන්න පුළුවන් කාර්යභාරය, ඒ තියෙන ශක්්‍යතාවය, ඒ තියෙන හැකියාව කියන්නේ මොකද්ද කියන එක මේකට ඔයගොල්ලන්ට වැටහිලා තියෙනවා. ඒක නිසාද සමාජ බලපෑම කියන එකත් ඔයගොල්ලන්ට තේරුම් ගන්න පුළුවන්කම ලැබිලා තියෙනවා. එවනම් මම මේක උදාහරණයක් විතරයි කිව්වේ YouTube සමාගම එහෙනම් Google සමාගම AI ගේ සේවාවන් කොයි විදිහටද අපේ ජීවිතවලට බද්ධ වෙලා තියෙන්නේ කියන කාරණාව සම්බන්ධ කියන එක උදාහරණයක්. ඊට අමතරව අපි දන්නවා Google Map කියන එක. Google Map කියන එක ඔයගොල්ලෝ ක්ලික් කරොත් ඔයගොල්ලෝ දන්නවා ඔයගොල්ලන්ට යන්න පුළුවන් හැම විටම mobile phone එකකින් open කරලා බලනවා. open කරලා බලලා මෙතන සිට අනුරාධපුරයට කොළඹ සිට අනුරාධපුරයට තියෙන දුර ප්‍රමාණය කොච්චරද? කොළඹට යන්න කොච්චර වෙලාවක් ගත වේද? එතකොට ඒ ස්ථානය සහ යන්න තියෙන හොඳම මාර්ගය මොකක්ද? ඊට පස්සේ ඒ අනතුරු අතරතුර මාර්ග තදබද ඇති වෙලා තියෙනවද? පාරවල් වහලා තියෙනවද? අන්න ඒ කාරණා සියල්ල තොරතුරු අපිට එසැණින් ලබා ගැනීමට මේ Google Maps කියන එක හැකියාව ලැබෙන තියෙනවා. ලංකාවේ අපි දන්නවා ඉතාම කුඩා භූමි ප්‍රදේශය වර්ග කිලෝමීටර් 84,000ක් තමයි ලංකාව සමස්ත භූමි ප්‍රදේශය. ඒක 90%ක් මේ වෙනකොට හැම පාරක්ම ප්‍රධාන පාරවල් Google Map එකට දාලා තියෙනවා. ඒකට ඔයගොල්ලෝගේ පාරේ ඇවිදගෙන යනවා වගේ map එකෙන් ගිහිල්ලා ඒ පාරවල් වල තියෙන විස්තර Google හරහා අපිට ලබා ගන්න පුළුවන්. ඒක නිසා මම හිතනවා මේ සේවාව අන් රටවලට වඩා ඉදිරියෙන් අපේ රට තුල අපි භාවිතා කළ යුතු අපිට ලැබිලා තියෙන නොමිලේ ලැබිලා තියෙන වැදගත් අවස්ථාවක් හැටියට තමයි Google Map කියලා අපි කතා කරන මේ සේවාව හඳුනා ගන්න තියෙන්නේ. ඒකට ඊට අමතරව මම ඔයගොල්ලෝ කෙටියෙන් මේ අවස්ථාවේ හඳුල්ලා දෙන්නම්. මම හිතන්නේ මේ කරගෙන යන අතරතුරේදී ඔයගොල්ලන්ට ඕන වෙලාවක මේ කියන දේවල් වේගවත් වැඩි නම් නැත්නම් මේ ගැටලු තියෙනවා නම් අහන්න පුළුවන්. ඔය ප්‍රශ්නත් ඇවිල්ලා තියෙනවා. එක්කෙනෙක් අහනවා ඉපලෝගම් ප්‍රාදේශ සභාවෙන්. එයා අහනවා what are the faster browsers? එතකොට දැන් ඔන්න මම බ්‍රවුසර් කියන මාතෘකාවට එන්නයි ඊළඟට උත්සාහ කරේ. ඒකට එන්න කලින් මේ ප්‍රශ්නේ ආපු එක හොඳයි. මේ ප්‍රශ්නයත් එක්කම මට ඒකට ප්‍රවේශ වෙන්න අවස්ථාවක් ලැබෙනවා. ඊළඟට තව ප්‍රශ්නයක් එක්කම අහලා තියෙනවා. මේ ප්‍රශ්නේ තමයි සර් ගැටලුවක් තියෙනවා. අපි දෙයක් සර්ච් කරලා ගන්නකොට අපිට අනවශ්‍ය තොරතුරු එම් වෙබ් විටුවෙන් පළ වෙනවා නම් ඒවා ෆිල්ටර් කරගන්න මොකක් හරි මුදුකාංගයක් තියෙනවද කියන එක. මේ ප්‍රශ්න දෙකම හොඳ ප්‍රශ්න. පළවෙනි ප්‍රශ්නෙට මම උත්තරේ දෙන්නම්. පළවෙනි ප්‍රශ්නෙට උත්තරේ දීලා ඒ සම්බන්ධ කාරණා පැහැදිලි කරලා අපි මේ ඇලහැර ප්‍රාදේශ සභාවෙන් නැවත අහලා තියෙන ප්‍රශ්නය අපි ඊළඟට ඒකට එන්නම්. ඉස්ලාම ඉපලෝගම් ප්‍රාදේශ සභාවේ කෙනා අහලා තියෙන ප්‍රශ්නයට අපි යොමු වෙනවා. ඒ ප්‍රශ්නේදී ඒගොල්ලෝ අහපු ප්‍රශ්නය ඉතාම නිරවුල් ප්‍රශ්නයක්. ප්‍රශ්න ඉතාම පැහැදිලි. ප්‍රශ්නේ අහන්නේ මොනවද මේ බ්‍රවුසර් කියන කාරණාව. සමහර අය දැන් මෙතන ඉන්න හැමෝම වගේ බ්‍රවුසර් කියන කිව්වට දන්නේ නැහැ. ඒ නිසා අපි ඒකත් පැහැදිලි කරගෙනම මේක ඉස්සරහට කරගෙන යමු. එතකොට ඔයගොල්ලන්ට මේ දැනුමත් ලැබෙනවා, ප්‍රශ්නෙට උත්තරෙත් හම්බෙනවා. එතකොට බ්‍රවුසර් කියලා කියන්නේ දැන් අර ඉස්සෙල්ලා කිව්වා වගේම අපි ආයෙ ගහලා බලන top 10 browsers web browsers කියලා ඒක සර්ච් කරලා බලනවා. එහෙම සර්ච් කරලා බැලුවාම මේ බ්‍රවුසර් ලයිස්තුවෙත් Google දෙවැනියට ලොකුවට ඉස්සරහින් ඉන්නවා. එතකොට
Google සමාගම browser වල අංක 1ට ඇවිල්ලා නැහැ. අංක 1ට ඉන්නේ Firefox කියන නමින් හඳුන්වන browser එකක්. අංක 2ට Google Chrome කියන එක කෙනා ඉන්නවා. 3 වෙනියට Microsoft Edge ඉන්නවා. 4 වෙනියට Apple Safari කියලා කෙනෙක් ඉන්නවා. එතකොට මේ Firefox කියන මුදුකාංගය වඩා වේගවත් වඩා ඕපන් සෝස් මුදුකාංගයක් විදිහට ඉස්සරහට ආපු browser එකක් බවට පත් වෙලා තියෙනවා. දැන් පළමුවෙන්ම තේරුම් ගන්න ඕන කාරණාව තමයි Windows පරිගණකයක් පාවිච්චි කරන අයට ප්‍රථමයෙන්ම තමන්ගේ පරිගණකයේ අත්දකින්න හම්බ වෙන browser එක තමන්ගේ පරිගණකයේ තියෙන browser එක තමයි මේ Microsoft Edge කියලා කියන්නේ. අපි මේකට ඉස්සර කියපු නම දැන් කියන්නේ Microsoft Edge. ඉස්සර කියපු නම තමයි ඔගොල්ලෝ අහලා ඇති मेक नाम वेनाकड़ा वेनाकन इंटरनेट एक्सप्लोर मेघलो इस Microsoft Edge इतना मैं Microsoft Edge की अभी तदाल वेबीडोना गील पेन अना Microsoft तदाल वेबीडो इकट्ड गील पेन अना बलागा फुलवांगे इंका मेकियान एच के अने कंप्यूटर के मित्र पल्ले मेमेटे लाचने सामान लाचने मे ब्रउसर समय कंप्यूटर के ऑटोमेटिकली इंस्टॉल अवीलती है हेम अवीलती है मे ब्रउसर सैमक पाते विरा मदीना एक अमतर ब्रउसर अब अंतर्जाल බාගත කරලා ස්ථාපනය කරගන්න පුළුවන් මේක තමයි H කියන බ්‍රවුසර් එක ඩවුන්ලෝඩ් කරගන්න පිටුව මේක සාමාන්‍යයෙන් ඩවුන්ලෝඩ් කරන්න අවශ්‍ය නැත්තේ මේක ඔටෝමැටිකලි කම්පියුටර් එකේ ස්ථාපනය වෙලා තියෙන නිසා හැබැයි Firefox කියන එක ගත්තාම Firefox කියන එක නොමිලේ බාගත කරගත හැකි තවත් විකල්ප බ්‍රවුසර් එකක් අර කියන බ්‍රවුසර් එකට අමතරව එතකොට මේ බ්‍රවුසර් කියන්නේ මොකද්ද කියන එක තේරුම් ගන්න ඕන මේ කියන කාරණාව හොඳින් තේරුම් ගන්න මම ඒක තව චුට්ටකින් ඕගලන්ට පැහැදිලි කරලා දෙන්නම් දැන් මේ දෙවන දකින්න පිටුව තමයි Firefox කියන එක ඩවුන්ලෝඩ් කර ගැනීම සඳහා අදාළ වෙබ් පිටුව. ඉතින් එතෙන්ට යන්නත් පුළුවන්. එහෙම නැත්නම් Chrome කියන මුදුකාංගය ඩවුන්ලෝඩ් කරගන්න. ඒ සඳහාත් ඒගොල්ලෝ chrome.com කියලා නැත්නම් Google Chrome කියන පිටුවක් පවත්වාගෙන යනවා. එතකොට මේ ප්‍රධාන බ්‍රවුසර්ස් තුන ගැනනේ අපි මේ කතා කරේ. එතකොට මේ ප්‍රධාන බ්‍රවුසර්ස් තුනෙන් දෙවැනි තැන තියෙන බ්‍රවුසර් එක තමයි Google Chrome කියලා කිව්වේ. එතකොට දැන් මේ තුන අතරින් හොඳම බ්‍රවුසර් එක මොකක්ද කියලා තමයි අපිට යොමු වෙච්ච ප්‍රශ්නේ තියෙන්නේ. ඒ ප්‍රශ්නෙට එන්න කලින් අපි පොඩක් පැහැදිලි කරලා දෙන්නම් ඕගොල්ලන්ට. ඕගොල්ලන්ට දෙන්නම් පැහැදිලි කරලා මොකද්ද මේ බ්‍රවුසර් එකක් කියන්නේ කියන එක. එතකොට බ්‍රවුසර් කියන එක නැත්තම් අපිට මොකද වෙන්නේ? බ්‍රවුසර් එක නැත්තම් අපි මේ දකින්න ඉන්න වෙබ් පිටුව අපිට දකින්න වෙන්නේ මෙන්න මේ ආකාරයට. ඒ කියන්නේ බ්‍රවුසර් එකක් කරහා තමයි අපි මේ වෙබ් පිටුව අලංකාරයට ලස්සනට පැහැදිලිව දකින්නේ. එතන බ්‍රවුසර් එකක් ಉಪಯೋಗي කරගෙන තමයි වෙබ් පිටුවක් ඕපන් කරගන්නේ කියලා අපි කියනවා. එතන වෙබ් පිටුවක් ඕපන් කරගන්න අපිට බ්‍රවුසර් එක නොතිබුණා නම් අපිට මේ වෙබ් පිටුව පේන්නේ ඔන්න ඔය ආකාරයට පරිගණක කේතයක ආකාරයට. පරිගණක කේතයක් කියලා කියන්නේ පරිගණක source code එකක්. එතන මේ computer source code එකක් දිහා බැලුවාම මේ source code එක දිහා බලන කෙනාට මේකේ තියෙන්නේ මොකද්ද කියන එක එක්ක අරම වටා ගන්න බැහැ. ඒ පිළිබඳව ඉගෙන ගැනීමක් ඒක නෑ දැනුමක් නැත්තම්. එතකොට මේක දන්න කෙනාට ඒ කියන්නේ HTML source code එකක් හදන්න ඉගෙන ගත්ත කෙනාට මේක තේරෙනවා. මේකේ මේ වචනෙන් කියන්නේ මේකයි, මෙන්න මේ විධානයෙන් කියන්නේ මේකයි, මෙහෙම යොදලා තියන්නේ මෙන්න මේ හේතුව නිසායි. ආදි වශයෙන් මේක වටා ගන්න අවස්ථාව තියෙනවා. හැබැයි සාමාන්‍ය කෙනාට පේන්න ඕන මේක මේ ආකාරයට. එතකොට මේක හරියට නිකන් මොන වගේද? සාමාන්‍යයෙන් වාහනයක අපි දන්නවා වාහනේ පදින රියදුරු මහත්ය දන්නේ අනතුරකින්තරව වාහනය ස්ථානයක සිට තව ස්ථානයකට පදවාගෙන යාම තමයි ඔහු ඉගෙනගෙන තියෙන්නේ. එතකොට වාහනේ ගැරේජ් එකට ගෙනිච්චාම ඒක හදන මෙකැනික් කෙනෙක් දන්නවා ඒකේ අභ්‍යන්තරයේ එන්ජින් එකේ ක්‍රියාකාරීත්වය මොන වගේද කියලා. එතකොට අභ්‍යන්තර එන්ජින් එකේ ක්‍රියාකාරීත්වය කියන එක රියදුරු මහත්ය දැනගෙන ඉන්නවා නම් වැඩිය හොඳයි. හැබැයි රියදුරු මහත්ය අනිවාර්යෙන් ඒක දැනගෙන ඉන්න ඕන කියලා එකක් නැහැ. එතකොට දැන් ඒ වගේම තමයි ඔබ අන්තර්ජාලය තුළ ප්‍රවේශ වෙන කෙනෙක් හැටියට ඉන්ටර්නෙට් වලට යන කෙනෙක් හැටියට ඔබට මේ source code පිළිබඳ අවබෝධයක් තියෙන්න ඕන කියලා නැහැ. මේ source code කියන එක පිළිබඳ අවබෝධය තියෙන්න ඕන ඒ පළවද විශේෂඥයෙකුට ආයෙ පිළිබඳ තාක්ෂණ දැනුම ලබා ගන්න උනන්දු කෙනෙකුට තමයි
එක තියෙනවා එන ඒක කන්වර්ට් කරලා ඒක අපිට තේරෙන විදිහට හරවලා පෙන්වන්න තමයි මේ වෙබ් බ්‍රවුසර් කියන එක පාවිච්චි කරන්නේ. ඒතර වෙබ් බ්‍රවුසර් එකක් හරහා මේක දැකපු නිසා වෙබ් බ්‍රවුසර් එක මගින් මේක ඕපන් කරපු නිසා තමයි අපි මේ අන්තර්ජාල වෙබ් පිටුව වඩාත් සුගම ආකාරයට වඩාත් සරල ආකාරයට වඩාත් පැහැදිලි ආකාරයට නරඹන්න අවස්ථාව ලැබිලා තියෙනවා. එතකොට එහෙමනම් ඒ සඳහා තියෙන විකල්ප තමයි ඒක සඳහා අවශ්‍ය මුදුකාංග තමයි නම් ලයිස්තුවක් අපි කිව්වේ. ඉතින් අපි දැන් අර අහපු ප්‍රශ්නෙට හොඳම උත්තරය දෙන්න නම් අපි මේ හැම එකක්ම පාවිච්චි කරලා බලන්න ඕනේ. එතකොට අපි Firefox එක, Chrome එක, Microsoft කියන තුනම පාවිච්චි කරලා බලලා තමන්ගේ අත්දැකීම හැටියට තමන්ගේ අවශ්‍යතාවය හැටියට වඩාත් ෆාස්ට් වඩාත් වේගවත් හොඳ බ්‍රවුසර් එක මොකක්ද කියන එක කතා කරන්න පුළුවන්කම ලැබෙනවා. දැන් මේ වෙනකොට ජනප්‍රියම බ්‍රවුසර් එක වෙලා තියෙන Firefox. හැබැයි ඒක අර විරුද්ධහ නිදාස් මුදුකාංග කාණ්ඩයට අයිති එකක්. ඒක පිටිපස්සේ කිසිම සමාගමක් ක්‍රියාත්මක වෙලා නැහැ. ඒ නිසා ඒ පිළිවෙත සම්පූර්ණ වගකීම බාර ගන්න කෙනෙක් පුද්ගලෙක් තනි පණ්ඩායමක් නැහැ. එතකොට ඒක සාමූහික ප්‍රයත්නයක් සාමූහික උත්සාහයක ප්‍රතිඵලයක්. ඒක ලෝකයට නිකම්ම ලැබිච්ච බ්‍රවුසර් එකක්. Google Chrome කියන එක ඒ වගේ නෙවෙයි Google සමාගම නිර්මාණයක්. ඒක පිටිපස්සේ Google සමාගම ආයෝජනයක් කරලා තියෙනවා. ඒක වැඩි දියුණු කරනවා සහ ඒ පිටිපස්සේ ඉන්නවා. ඒ වගේම තමයි Microsoft සමාගම Edge කියන මුදුකාංගය වැඩි දියුණු කිරීම කරනවා. Apple සමාගම Safari කියන මුදුකාංගය වැඩි දියුණු කරනවා. ওই සමාගම් වලින් තමයි මේ මුදුකාංග හඳුල්ලා දීලා ඒ වැඩි දියුණු කරලා අන්තර්ජාල ලබා දීලා ඒවා පාවිච්චි කිරීමේ හැකියාව හදලා දීලා තියෙන්නේ. එහෙමනම් දැන් අපි දන්නවා බ්‍රවුසර් එකක් වඩා වේගවත් වෙන්නත් බ්‍රවුසර් එකක් වඩා සුගම වෙන්නත් වඩාට අවශ්‍යතාවයට අනුව ගැලපෙන්නත් වෙන්න තියෙන්න ඕන කියලා. ඒතකොට එහෙනම් ඒක දැන් අපි මේ පාඩමේ අපි ඉගෙන ගන්න දේ තමයි ඊළඟට කතා කරන්න හිටපු බලාපොරොත්තු වෙච්ච දේ තමයි දැන් මේ බ්‍රවුසර් එකක් යොදාගෙන ඒ බ්‍රවුසර් එක ඇතුළට ගිහිල්ලා ඒ බ්‍රවුසර් එක මගින් අපි කරගන්නව අමතර කාරණා ගොඩක් තියෙන්න පුළුවන්. ඉතින් මේ අමතර කාරණාත් එක්ක තමයි මේ බ්‍රවුසර් එකක හොඳ නරක තීරණය වෙන්නේ. ඒ කියන්නේ දැන් අපි කිව්වොත් දැන් උදාහරණයක් ඔයගොල්ලෝ තේරෙන විදිහට කිව්වොත් මේ කියන කාරණාව කෙනෙක් ජංගම දුරකථනයක් මිලදී ගන්න. ජංගම දුරකථනය අපි හිතමු Android වර්ගයේ ජංගම දුරකථනයක් කියලා. එතකොට Android වර්ගයේ ජංගම දුරකථනයක් ගත්තාම ඒ ජංගම දුරකථනේ අපි භාවිතා කරන අය හැටියට වෙළඳ පොලේ අපිට මිලදී ගත්ත ජංගම දුරකථනය ගන්නකොට මේ එන apps ප්‍රමාණයක් එහෙම නැත්නම් මේ software ප්‍රමාණයක් තියෙනවා. ඒ කියන්නේ මූලික වශයෙන් හැම ජංගම දුරකථනයක්ම වෙළඳ පොලට ගේනකොට ඒ වෙළඳ පොලේ ඒ ජංගම දුරකථනයට අදාළ සමහර apps තියෙනවා. ඒවා standard apps කියලා අපි කියනවා. ඊළඟට ඒ ජංගම දුරකථනය අරගෙන ඒ කෙනා ඒක පාවිච්චි කරන කාලය තුල ඔහු විසින් ඒ ජංගම දුරකථනයට Play Store එකට නැත්නම් App Store එකට ගිහිල්ලා download කරගෙන ඒ download කරගත්ත apps වලින් තමන් දාගමේ දැන් Apple වර්ගයේ ජංගම දුරකථනයක් නම් ඒකට යන්න ඕන Apple ලගේ පිටුවට ඒ අදාළ පිටුවට ගිහිල්ලා ඒ ජංගම දුරකථනයට අවශ්‍ය කරන මුදුකාංග download කරගන්න ඕනේ. එතකොට එහෙම download කරගත්තේ නැත්නම් Android මුදුකාංගයක් නම් Android සමාගමට අදාළ තැනකට ගිහිල්ලා ඒ අදාළ පිටුවකට ගිහිල්ලා ඔයගොල්ලන් සිද්ධ වෙනවා ඒක download කරගන්න. එහෙම download කරගත්තට පස්සේ දැන් ඉස්සර තිබුණා අපි දන්නවා ඔයගොල්ලෝ අහලා තියෙනවද දන්නේ නැහැ පාවිච්චි කරලත් ඇති සමහරු දැන් නම් මේක පාවිච්චි වෙන්නේ නැහැ. මේක ඒ කාලෙදි විච පරිගණකයක වල ලැප්ටොප් වල PC වල තිබුණා වගේම Windows mobile phone එකක් හදලා තිබුණා. එතකොට Windows mobile phone එක හදපු මේ phone එකෙත් ගහලා තියෙන Microsoft කියලා උඩ කෙළවරේ. එතකොට මේකේ operating system එකක් නිර්මාණය කරලා තියෙන Microsoft සමාගම. එතකොට මේකෙත් ඒගොල්ලොන්ගේ Play Store එක වගේම Microsoft software download කරගන්න store එකක් තිබුණා. එතකොට මේ ඔය ආකාරයට දැන් මේ තුනක් ගැන අපි කතා කරා Apple කියන එක, Android කියන එක සහ Windows phone කියන එක. එතකොට මේ මම මේ කියන්න උත්සාහ කරන්නේ තමන් මොන හරි ජංගම දුරකථනයක් මිලදී ගන්නවද ඒ ජංගම දුරකථනය සඳහා අවශ්‍ය කරන මෘදුකාංගය නැත්නම් මේවුම් පද්ධතිය නිර්මාණය කරන්නේ කවුද කියන එක ගැන දැනුවත් වෙලා ඉන්න ඕනේ. ඒ නිර්මාණය කරන කෙනා දැන් අපි දන්නවා Android කියන mobile phone එක පාවිච්චි කරන කෙනෙක් නම් Android mobile phone එකේ ඉන්න අයට ඒ අවශ්‍ය මෘදුකාංග නිර්මාණය කරලා තියෙන්නේ නිෂ්පාදකයා කවුරුත් ඒ කියන්නේ mobile phone එකේ නිෂ්පාදකයා Samsung වුණත් Oppo වුණත් එහෙම නැත්නම් මොන හරි වෙනත් නමකින් හැඳින්නුවත් Android නම් එක හදලා තියෙන්නේ Google සමාගම. එතකොට Google සමාගම ඒක නිර්මාණය කරලා ඒක පාවිච්චි කරමින් ඉන්නකොට ඒ පාවිච්චි කරමින් ඉන්න මෘදුකාංගය භාවිතා කරමින්
ඒ සඳහා අවශ්‍ය කරන දීලා තියෙන පහසුකම් වලට අමතරව ඒ වැඩිදුර පහසුකම් ලබා ගැනීම සඳහා අපි යොදා ගන්නවා Play Store කියන